Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. Tel ne, gas ne, bhoomi tel ne, viduliye ne, adumila hasa usata. Rate prashneyak tiyena. E prashneya pilibanda hari avabodayak laba dena akaryayak apata peenna ne. Methi emathiwaru, mantriwaru, eke ekkena noyek vidiye katha kiyena herenna saamuhika wagakimak daramin mokadda prashneya me prashneta api muhuna denne kohomada kiyana eka gana kisima saakatchawak ඇති වෙලා නැහැ. ඩොග් ගෑමතුමා කියනවා තෙල් තියෙන ඕන තරම් මේ ටැංකිය ආපහු හැරිලා යන්න. සිපෙට්කෝ ආයතනයෙන් කියනවා 30-31 තෙල් නැහැ. කරුණා කරලා පෙට්‍රල් ෂෙඩ් වලට එන්න එපා. මොකද්ද මේ බහුබූති? කරුණා කරලා. ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් පුළුල් නිවේදනයක්. නැත්නම් යම් කණ්ඩායමක් එක්ක හරි එකතු වෙලා මොකද්ද මේ ප්‍රශ්නේ? අපි කොහොමද මේකට උත්තර දෙන්නේ කියන එක ගැන යම් සාකච්ඡාවක් වහාම ඇති කරගත යුතු වෙනවා. දැන් මේ අරබුදිර අතර වග කියන්නේක් නැහැනේ. මම තමයි වග කියන්නේ. කවුරුත් රටේ ජනතාවට කියන්න දෙන්නේ එච්චරයි. ආණ්ඩු වග කියන්නේ නැහැ. මැති ඇමති වග කියන්නේ නැහැ. පක්ෂ නායක කවුරුවක්වත් වග කියන්නේ. මන් තමයි මේ ප්‍රශ්නේ හැදුවේ මේ රටේ. මිනිසුන්ට කියන්න දෙන ඉච්චරයි. ඉතින් මෙහෙම අරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක විශාල අවාසනාවන්ත තත්වයක්. මේ මොහොත වෙනකොට රට ඔහෙ අයාලේ යනවා. පාසල් පවත්වගෙන යනවා, කාර්යාල පවත්වගෙන යනවා, ඕන වැඩේ එපා එකයි, අනිත් වැඩයි ඔක්කොම කරගෙන යනවා. ප්‍රයෝරිටි මොනවද කියලා එහෙම කිසිම වග විභාගයක් නැහැ. ඒ නිසා දැන් කරුණා කළා ආණ්ඩුව කියන්න. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න. ඒ වගේම මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳන්නේ කොහොමද? ඒකේ කාල රාමුව මොකද්ද? කොච්චර කාලයක් යනවද මේ ප්‍රශ්නේ විසඳන්නේ? එහෙම නොවි තවතවත් අයාලේ යන්න දුන්නොත් මේ ඔක්කොම පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත් වෙලා තාම සංකීර්ණ තැනකට පත් වෙන. මේ මොකක්ද මේ ආර්ථික වැඩපිළිවෙල මේ වැරදි මොඩලය පිව විනාශ මුඛයට ඇදගෙන ඇවිල්ලා ඉවරයි. ඒක හරියට බැලුම් බෝලයක් පුම්බනවා වගේ වැඩක්. ප්‍රේමදාස මහත්තයා කාලයක් පිම්බුවා. චන්ද්‍රිකානෝන ඇවිල්ලා මේ බැලුම පිම්බුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ බැලුම පිම්බුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා පිම්බුවා. තිරිසේන මහත්තයා රනිල් මහත්තයල එකතු වෙලා පිම්බුවා. අවසානයේදී ගෝඨාභය මහත්තයා අන්තිම ටික හම්බුණා පිම්බුවා පිපුරුවද. මේ වැරදි මොඩලේ පුපුරා ගිහිපු වෙලාවක්. ඒක නිසා මෙතන තියෙන්නේ සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ මේ ප්‍රශ්නට උත්තරයක් හොයා ගැනීමයි. යම් යම් තැන්වල ආරට බැහැලා සේනා සම්විධානය කරලා උද්ඝෝෂණ කරලා අපිට කෑ ගහලා පුළුවන් නම් එහෙම ක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනල්ලා කෑ ගැහුවොත් අර වැහිපිරිත කියනකොට වැස්ස වැටෙනවා වගේ ඩොලර් වැස්සක් වැටෙනවා නම් අපිත් බහින්න පාරට. එහෙම පේන මානකත් එහෙම විසඳුමක් හෝ එවැනි තත්ත්වයක් අපිට පේන්න නැහෙනි. මේ රටේ සියලුම ප්‍රජාව විශේෂයෙන් තරුණ කොටස් මේ දේශපාලන ධාරාව මේ දේශපාලන ක්‍රමයම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඉතාම නරක තත්ත්වයක්. මේ නරක තත්ත්වය ඇයි මේ චෝදනා ලබන ඇඟිල්ල දික් වෙන ඒ වගකෙවියුත්තන් තේරුම් නොගන්නේ? සියලුම මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා මහජනතාව වෙනුවෙන්. ඒ වගේම දේශපාලන පක්ෂවලට තමගේ ගොඩ ලොකු කරගන්නවා තමගේ ගොඩ වැඩි කරගන්නවත් අවස්ථාවක් නෙමෙයි. මිනිස්සු බඩගින්දරේ මැරෙනවා. බෙහෙත් නැහැ රෝහල්වල. තෙල් ටික නැහැ. ගොයන් ටික කපා ගන්න විදියක් නැහැ. බඩට බත් නැහැ. අවුරුද්දක් එනවා. සාල ගැටලු ගොඩක්. මිනිස්සු දැන් මේ අවුරුදු දෙකක් විතර යෝධ පීඩනයක හිටියේ. විපක්ෂයේ කවුරු හරි හිතනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා තමන්ගේ මොඩියුලේ කියන්න. මිනිස්සු පෙළ ගැහියේ. අපිට හිතනවා නම් දැනෙනවා නම් මෙන්න මේ අහවල් පුජ්‍යලය නිසා මේ ප්‍රශ්නේ කියලා අපිට සතියක් දෙන සතියෙන් එලවලා ගන්න. ඕක මහලු කජ්ජක් නේ. මේ මාධ්‍ය සාකච්ඡා තියා ඉන්න ඕන නෑ. ඔක වටකල ගෙදර යනකම් අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි අපිට පේන විදියට. මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. මේ අවුරුදු ගණනාවක් වැරදි පාරක ඇවිල්ලා දැන් ඉතර නතර වෙලා ඉන්නවා. ඉතින් එහාට යන්න විදියක් නෑ. අනික මොකද්ද මේ හිඟා කෑම අරහෙන් ඩොලර් මිලියන 250ක් කියලානවා මෙහෙන් 300ක් කියලානවා ලෝක බැංකුව මොකද්ද කියන්නේ ඒ ලෝක බැංකුවෙන් කියන දේ අහනවද මේගොල්ලෝ මේ උද්දච්චකම් පැත්තකින් තියලා මේකට උත්තරයක් හොයන්න ඕනනේ ඉතින් මේක ඊටාම නරක තැනකයි තියෙන්නේ මේකට ජාතික වැඩසටහනක් හදලා ආර්ථිකය හසුරවන්න පුළුවන් ආර්ථික විශේෂඥයන්ට ඒ අවස්ථාව දීලා මේ වෙලාවේදී මේ මැති ඇමතිවරු ඒගොල්ලෝ ඒ තමන්ගේ සීමාවන් ඇතුලේ පහු බැහැලා මේ ආර්ථිකය ගොඩනගන්නේ ඒ විශ්වාසයේ මිනිසුන්ට හදන්න ඕන. එහෙම කඩාවැටෙන රටක ඇවිල්ලා කවුරුවක්වත් ඉන්වෙස්ට් කරන්න හරි ආධාර දෙන්න හරි සහයෝගය දෙන්න හරි කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැති දේ තමයි කෝ වග කිව යුත්තේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම ගියොත් මිනිස්සු තමන්ගේ ආවේග කොහෙන් පිට කරයිද කියලා කියන්න අමාරුයි.